බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩකඩක් තියෙනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40ක 50ක වගේ තරමක තද සුළං තව ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා අද දිනෙත් එකතුලව. පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේවි. ඒ වගේම සුළං හමන්නේ නිරිත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25-35ක් අතර වගේ වේවි. නමුත් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය මන්නාර මහරහ පුත්තලම දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් කිහිපයකට නායම් අනතුරු එකවීම නිකුත් කර තිබෙනවා. පළතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, මතුගම සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කුරුවිට, කිරියැල්ල, අයගම, ඇලපාත සහ හැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අදියර එක යටතේ විමසිලිමත් බවින් සිටින්න යන නිවේදනය නිකුත් කොට ඇත. විශේෂයෙන්ම රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කයන්ගේ ඇතැම් බෑවුම් ප්‍රදේශවල පොළව ඉරිතැලීම් මෙන් ආයෑම් පූර්ව ලක්ෂණ මතුවී භූමිය අස්ථාවරී ඇති හෙයින් ඉදිරියේ ඇතිවන සුළු වර්ෂාපතන තත්ත්වයකදී වුවද එම ස්ථාන නායෑම් ලෙසින් සක්‍රිය වීමට ඉඩ ඇත.